සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නගරවල ජනතාව තම ගම්බිම් බලායාමත් සමග නගර ඇතුළු තදාසන ප්‍රදේශ පාළු ස්වභාවයක් ගෙන තිබුණා. අද දිනේදීත් කඩින් කඩ බස් රථ සහ දුම්රිය සේවා සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා තිබුණේ අදත් ගම්බිම් බලායාමට පිරිස් පැමිණීමත් සමගයි. මේ අතර හෙළ සිරිත්විරිත්වලට මුල්තැන දෙමින් බේරුවල සංචාරක පුරවරයේදී විදේශීය සංචාරකින්ගේ සහභාගිත්වයෙන් බක්මහ උළලක් පැවැත්වුණා. Beautiful holiday. Happy New Year, them family. එමෙන්ම විදේශ සංචාරකින්ගේ සහභාගිත්වයෙන් තවත් බක්මහ උළලක් පැවැත්ුණේ වීරවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී. මේ අතර හෙළ සිරිතට මුල්තැන දෙමින් හොරණ උඩෝවිට ප්‍රදේශයේ වාර්ෂිකව ඉදිකරන කතුරු ඔංචිල්ලාව මෙවරත් දක්නට ලැබුණා. 50 වරට ඉදිකර ඇති මෙම කතුරු ඔංචිල්ලාව නිර්මාණය කිරීමට ස්වභාවික අමුද්‍රව්‍ය පමණයි යොදාගෙන තිබුණේ. මේ අතර අවුරුද්ද සහ සත්‍යාන්තයේ පදනම් කරගෙන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළා. උත්සව සමයට පෙර කාල සීමාව වගේම උත්සව කාල සීමාව, පසුව උත්සවයට පසු කාල සීමාව. මේ කාල සීමාවන් ගැන හඳුනා ගැනීමකින් තමයි පොලිස් නිලධාරීන් රාජකාරිය යොදවන්නේ. විශේෂයෙන්ම රථවාහන නිලධාරීන්, ඒ වගේම අපරාධ මර්ධනය සම්බන්ධයෙන් සිටින නිලධාරීන්, බුද්ධි නිලධාරීන් මේ සියල්ලම